සංසාරේ අපේ ගීබන ටීකාව මේ උඳු අප මාසය වසරේ අවසන් පුර පසළොස්වක පොහොය දිනේ උඳු අප පුර පසළොස්වක පොහොය දෙසැම්බර් මාසයට සිංහල ක්‍රමයට උඳුවප් මාසය යනුවෙන් හඳුන්වන්නේ උඳු අපුරණ මාසය නිසා. කෘෂිකාර්මික අතින් සශ්‍රීකත්වයට පැමිණෙන කාලය ලෙසයි මේ මාසය හඳුන්වන්නේ. ඉතින් ඒ උඳුවප් පුර පසළොස්වක පොහොය දිනේ අදත් සංසාරේ අපි ගීබන ටීකාව ඔබ වෙත ගෙනෙන්නට සූදානම්. ලොව පුරාම අපව අසා සිටින ඔබ හැම දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. සියාරයි ශ්‍රී ලංකා ගුවන් ඉදුලියෙන් සෑම පුර පසළොස්වක පොහොය දිනකම ඔබ වෙත සවස පහේ කණිසමට අප රැගෙනෙන සංසාරේ අපි ගීබන ටීකාවට වසර තුනක් සම්පූර්ණ වෙන්න ළඟයි. ඒ පිළිබඳව සිහිපත් කරමින් මේ උතුම් සිරිපා සමය ඇරඹෙන උතුම් පුර පසළොස්වක පොහොය දිනේ උඳුවප් පුර පසළොස්වක පොහොය දිනේ අපි මෙලෙස සංසාරේ අපි ගීබන ටීකාව ආරම්භ කරනවා. සකල සතම බොදු පෙතියෙන් නමතින දුරහැර හැම පේදේ සොගත තතාගත ලෝක සිවංකර සම්බුදු සිරිපාදේ 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 සතම බොදු පෙතියෙන් නමතින දුරහැර හැම පේරේ සතම බොදු පෙති
නමදින දුරහැර හැම බේදේ සුගත තථාගත ලෝක සිවංකර සම්බුදු සිරිපාදේ 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 ආහා සිරිපාදේ සිරිපාදේ සංසාරේ අපේ ගීබන ටීකාව ශ්‍රී ලංකා වාසී බෞද්ධ ජනතාවට පමණක් නොවේ දෙස් විදෙස් සියලු දෙනාටම සුවිශේෂී කාලයක් තමයි මේ සිරිපා වන්දනා සමය. සිරිපා වන්දනා සමය ආරම්භ වන විට ආගම් ભેදයකින් තොරව බොහෝ පිරිස් සිරිපා වන්දනාව සඳහා සූදානම් වනවා. ශ්‍රීපා අඩවිය ආරක්ෂා කරන්නේ සුමන සමන් දිව්‍ය රාජානන් බව තමයි හැම දෙනාගෙම විශ්වාසය. සුමන සමන් දිව්‍ය රාජයා පිළිබඳව නොයෙකුත් මත පවතිනවා. බොක්සල්, යක්ක, සුමන ආදී නම් වලින් මේ සුමන සමන් දෙවියන් හඳුන්වනු ලබනවා. සමන්ත භද්‍ර නමින් අනාගතයේ බුද්ධත්වයට පත්වන බෝසතාණන් වහන්සේ ලෙසත් සුමන සමන් දෙවියන් හඳුන්වනවා. සිරිපා අඩවියට යන ඕනෑම කෙනෙක් සමන් දෙවියන්ගේ පිහිට ප්‍රාර්ථනා කරනවා. ඒ අනුව සුමන සමන් දෙවියන් සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ බොහෝ සෙයින් වන්දනාමානයට ලක්වන දෙවියන් වහන්සේ නමක්. සමන් ගිර, සමනොල ගිර වන්දනා කරන හැම කෙනෙකුම විශේෂයෙන්ම සුමන සමන් දෙවියන්ගේ ආරක්ෂාව ප්‍රාර්ථනා කරනවා. මහාචාර්ය සෙනරත් පරණවිතාණන් සඳහන් කරන්නේ සුමන සමන් දෙවියන් භාරතීය දෙවියෙකු විදියට. ආටානාට්‍ය සූත්‍රයේ එන යක්ක සුමන කියන නම භාවිතා කරන්නේ මේ සුමන සමන් දෙවියන්ට බව තමයි එතුමා සඳහන් කරන්නේ. බුදුරජාණන් වහන්සේ යකුන් දමනය කිරීම සඳහා ප්‍රථමයෙන් ලක්දිවට වැඩම කළ අවස්ථාවේ මහියංගනයේදී දහම්මසා සෝවාන් බවට පත් වූ සුමන සමන් දෙවියන් පූජා වස්තුවක් ලෙස බුදුරජාණන් වහන්සේගෙන් කේස ධාතුන් ලබාගත් බව සඳහන් වෙනවා. එම කේස ධාතුන් වහන්සේලා තැන්පත් කොට චෛත්‍යයක් ඉදිකොට වන්දනාමාන කළ බව සඳහන් වන අතරම තෙවන වර බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරන්නේද සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බවයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. මේ ආදිකොට සලකන විට සුමන සමන් දෙවියන් ශ්‍රී ලංකා සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන වගකිය යුතු චරිතයක් බව අපට පැහැදිලි වෙනවා. සමනලෝ ගිරට අධිපති සුමන සමන් දෙවියන් මේ ලංකාවැසි බොහෝ ජනයා ආරක්ෂා කරන බවත් මතු බුදුවන බවත් අපි ඒ නිසාවෙන් විශ්වාස කරනවා. ඒ උතුම් සුමන සමන් දෙවියන්ගේ පිහිට අපි ඔබටත් ප්‍රාර්ථනා කරනවා.
වැඩ වසනා ශ්‍රීපාදේ අඩවියේ මතු බුදුවන්න සම්බින්දේ සුමන සමන් දෙවින්දේ වැඩ වසනා ශ්‍රීපාදේ අඩවියේ මතු බුදුවන්න සම්බින්දේ වසනා ශ්‍රීපාදේ අඩවියේ මතු බුදුවන්න සම්බින්දේ සුමන සමන් දෙවින්දේ සුමන සමන් දෙවින්දේ සද්ධර්මයේ නාමෙන් බුදු සාසනේ රැකලා දසපාරමි පුරලා දුක් ක්ලේශයන් නසලා පස්මල් අගිල් දුම්වල උදා වැඳ වැටුනේමි දෙවි සමිඳේ සුමන සමන් දෙවිඳේ සමන් දෙවින්දේ සුබතන් සොයා විමසා ඇරයුම් කලේ සමිඳා තුන් ලෝපියා අමතා රන්ීතලේ විදලා සුබතන් සොයා විමසා සිරිපාපියුම් සිරිපා කඳු පෙතේ සුරකින දෙවි සම්බිඳේ වසනා ශ්‍රීපාදේ අඩවියේ මතු බුදුවන්න සම්බින්දේ සුමන සමන් දෙවින්දේ පස්මල් අගිල් දුම්වල් උදා වැඳ වැටුනේමි දෙවි සම්බින්දේ සුමන සමන් දෙවින්දේ සමන් දෙවින්දේ නත්තල් සිරියයි දී තරු මිහිරයි FM 97.9 CRI Sri Lanka සංසාරේ අපේ කීපණ ටීකාව ශ්‍රීපා වන්දනාවේදී අප හැසිරෙන ආකාරය පිළිබඳව මට මතකයි අපේ ආච්චි අම්මා පුංචි කාලේ කියා දුන්නා ප්‍රධානම කාරණාව තමයි ශ්‍රීපා අඩවියට යන අය විශේෂයෙන්ම කිරිකෝඩු අය එකවරක්වත් ගියේ නැති ප්‍රථම වතාවට ශ්‍රීපාදේ වන්දනාවට යන පිරිස සහ අනිකුත් හැම දෙනාම කටපරිස්සම් කරගන්න ඕනි කියලා කතාවක් තියෙනවා ඒ වගේමයි සති ගණනක් පේ වෙලා තමයි මේ ගමන යන්න සූදානම් වෙන්නේ ඉස්සරම කාලේ අපේ ආච්චිලා සීයලා සිරිපා වන්දනාවට ගියේ
සමහර විට ගෙවල් දොරවල් ඉඩකඩම් පවා දරුවන්ට බාර දීලා පාගමනෙන් කියන බව තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේ විදිහට බොහොම දුෂ්කර ගමනක් විදිහට, බොහොම ශ්‍රද්ධාවෙන් ගිය ගමනක් විදිහට, වන්දනා ගමනක් විදිහට ශ්‍රී පා වන්දනාව සඳහන් වෙනවා. ඔබට මතක ඇති තුන් සරණේ කියාගෙන ඔබ ශ්‍රී පා වන්දනාවේ ළමා කාලයේ වැඩිහිටියෝ සමග ඒ ගමන තරණය කරපු හැටි. ශ්‍රීපාදය වන්දනා කිරීමේදී කළ යුතු චාරිත්‍ර රාශියක් තිබෙනවා. එකක් තමයි පේවි ඒ ගමන යෑම, කට පරිස්සම් කර ගැනීම. ඒ වගේම ශ්‍රීපා වන්දනාව සිදු කරන මොහොත දක්වාම ශ්‍රද්ධාවෙන් තුන් සරණේ කියමින් තුනුරුවන් ගුණම සිහි කරමින් ඒ ගමනට සම්බන්ධ වීම. විශේෂයෙන්ම වනාන්තරයක් මැදින් ගමන් කරන නිසා සතා සිව්පාවුන්ගෙන් වන කරදර හිරිහැරවලින් බේරීම සඳහාත් බුදු ගුණම මෙනෙහි කළ යුතු බව අපේ පැරණි වැඩිහිටියන්ගේ විශ්වාසයක් වුණා. එවන් බොහොම දුෂ්කර ශ්‍රද්ධාවෙන් ගමන් කළ යුතු මේ වන්දනා ගමන එදා වැඩිහිටියන් ගමන් කළේ බුදුරජාණන් වහන්සේ සියසින් දකින අදහසින් යුක්තව. නමුත් අද සමාජයේ ඊට වඩා වෙනස් වෙලා අපි සංසාරයේ අපි ගිබන ටීකාවෙන් කතා කරන්න කැමති. බුදුගුණ මෙනෙහි කරන අපි, පරිසරයට ආදරය කරන අපි කොහොමද මේ සිරිපා වන්දනාව සිදු කරන්නේ කියන කාරණාව පිළිබඳව. සමන් දෙවි කරුණාවයි නඩේ සමතම සැප වෙයි. සමන් දෙවි කරුණාවයි නඩේ සමතම සැප වෙයි. පිහි පෙන් සුමන තුරින් දේ කිතු පැදී. ගුණේ නන්දන සිරි පාදවමින් සමනල කන් දේවි යදන මෝක සුගන්දේ. ගුණේ නන්දන සිරි පාදවමින් පසු කරමින් සාදු කියාලා
සංසාරේ අපේ කීපන ටීකාව ශ්‍රීපා වන්දනාවේදී හැරමිටිපාන ගෙත්තම්පාන ලිහිනිහෙල මේ ආදී සුවිශේෂී ස්ථාන පසු කරගෙන තමයි සමනොලගිර මුදුනට අපි නගින්නේ. ලිහිනිහෙල පිළිබඳව විවිධ ජනප්‍රවාද තිබෙනවා. ලිහිනි අක්කා නැමැති කාන්තාවක් සිය දරුවා සමඟ ශ්‍රීපා වන්දනාවට ගිය මොහොතේ ලිහිනි හෙලෙන් පහතට වැටී මිය ගිය බව සඳහන් වෙනවා. තවත් සමහරු කියන්නේ ලිහිනි අක්කා හෙලෙන් පහලට පැනලා සිය දිවි නසා ගත්ත කියලා. හැබැයි බොහෝ දෙනෙක් කියන්නේ අතපසු වීමකින් ලිහිනි හෙලට නැත්තං හෙලට වැටුණු ලිහිනි අක්කා මිය ගියා කියලා දරුවත් සමග. ඒ අනුව අදත් ලිහිනි හෙලෙන් ගමන් කරන උදවිය හයියෙන් කෑ ගහනවා ලිහිනි අක්කේ කියලා. එවිට ලිහිනි අක්කා උත්තර දෙනවා කියලා විශ්වාසයක් තිබෙනවා. හැබැයි එතන සිදුවන්නේ ඊට වඩා වෙනස් දෙයක්. අපි බුදුදහම තුළ මිත්‍යාවත් යථාර්ථයක් හොඳින් හඳුනාගත යුතුයි. සංසාරය අපි ගීබන ටීකාවෙන් අපි අපේක්ෂා කරන්නේ යයි. ලිහිනි හෙලේ සිදුවන්නේ අපි කෑගහන විට එය දෝම්කාරයක් බවට නැවත අපට ඇසීම. එනිසා අපි ජනප්‍රවාද රස වින්දත් මිත්‍යාව විශ්වාස කළ යුතු නැහැ. Please.
ශ්‍රී ලංකා සේහරයි ශ්‍රී ලංකා සංසාරේ අපේ කීපණ ටීකාව සංසාරේ අපි ගීබන ටීකාවෙන් අද ශ්‍රීපා වන්දනා ගමන පිළිබඳව නැත්නම් සමනොළ ගිර පිළිබඳව අපි ටිකක් වැඩිපුර කතා කළා. ස්වභාවික පරිසරය අගය කළ ශාස්ත්‍රවරයෙක් බුදුරජාණන් වහන්සේ තරම් කෙනෙක් ලෝකේ අපට සොයන්නට බැහැ. උන්වහන්සේ මේ පරිසරය පුදුමාකාර විදියට අගය කළා. ඒ වගේම පරිසරය රැකගන්නා ආකාරයත් අපට ලෝතර බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළා. ආරාම රූප වනරූප සූත්‍රයේදී උන්වහන්සේ පරිසරය රැකගන්නා ආකාරයත් පරිසරය සංරක්ෂණය කිරීමෙන් අපට පිං සිදුවන බවත් සඳහන් කරනු ලැබුවා. ශ්‍රීපා වන්දනාවට එක්වන ඔබට සංසාරයේ අපි ගීබන ටීකාවෙන් ඉල්ලීමක් කරන්නට තිබෙනවා. ඔබ සැබෑ ශ්‍රද්ධාවන්තයෙකු නම් පරිසරයට ආදරය කරන පරිසර හිතකාමියෙක් නම් ඔබ රැගෙන යන නොයෙකුත් අපද්‍රව්‍ය සිරිපා අඩවියේ දමා එන්නට එපා. ඒ පරිසරය අපට විතරක් නොවේ සතා සිව්පාවුන්ටත් අයිති. ඒ හැමෝටම අයිති සුන්දර පරිසරය අපි රැකගනිමු. ඉරෙන් පවා වැඳුම් ලබා සත්වල පතලයි හිතෙන් පවා වඳින් වඳින් හිත්වල සුවයයි පිනෙන් මවා පිනෙන්නේ බුදු හිමි පාමුලයි දිනින් හෙටත් රැකගනුමැයි සමනොල මහසෑයයි ඉරෙන් පවා වැඳුම් ලබා සක්වල පතලයි හිතෙන් පවා වඳින් වඳින් හිත්වල සුවයයි දිනෙන්මවා පෙනෙන්නේ බුදු හිමි පාමුලයි දිනෙන් හෙටත් රැක ගනුමයි සමල මහසෑයයි කිලිස් කසල මල පැහැර කරන්නයි විසල් කුසල් දම් රැස් කරගන්න අසිරි සුරකිනු සමනොල ගෙනා දෙයක් වෙතොත් කෙලෙස් අකුසල් හැර සරු කර මනා හිතින් දේවි සම්බුදු සිරිපාමුල ඇටි වඳින් ලොකිලිටි කර පින්බිම සමනොල සුරකිමු සමනොල පසිරි සුරකිමු සමනොල සීතල ගඟුලේ වරෙන් කෝඩු ගෙත්තම් කර ගෙත්තම් පානේ ලොවෙන් මුතුන් වන්දනාව යන නාකාලේ නොයන් කිලිටි කර පින්බිම මේ සිරිපා සුරකිමු සමනොල සිරි සුරකිමු සමනොල
සංසාරේ අපේ කීපන ටීකාව උඳුවා පුර පසළොස්වක පොහොය දවසේ තවත් සුවිශේෂී වැදගත් සිදුවීමක් තමයි සංගමිත්තා තෙරණිය ශ්‍රී ලංකාවට වැඩම කිරීම. සංගමිත් තෙරණිය ලංකාවට වැඩම කළේ කුල 18ක පිරිසක් සමඟ ජයශ්‍රී මහා බෝසතුන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවද රැගෙන. එයයි අපට ලැබුණු වටිනාම දායාදය සංගමිත්තා තෙරණිය වැඩම කිරීමෙන්. ඒ වගේම ලාංකික කාන්තාවන්ට ලැබුණු දායාදය තමයි පැවිදි බව. එයත් උඳුවා පුර පසළොස්වක පොහොය දවසේ සිදුවක්. සංගමිත්තා තෙරණින් වහන්සේ මෙහෙණින් වහන්සේලා 11 නමක් සමග ශ්‍රී ලංකාවට වැඩම කොට මේ ශ්‍රී ලංකා දීපයේ මෙහෙණි සසුන ආරම්භ කළා. සංසාරේ අපි යන මේ මහා ගමන නිමා කරන්නට එදා සංගමිත්තා තෙරණිය ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට මඟ කියා දුන්නා. සංසාරයේ අපි ගමන් කරන මේ මහා දිගු ගමනේ අපිට හමුවන සුවිශේෂී චරිතයක් තමයි තාත්තා.
අපේ ජීවිත අස්වද්දන හිරු එළිය. නැතිබැරිකම කිසිදා අපට නොපෙන්වන, එහෙත් හැම දරුවෙක්ම රජ කුමාරයෙක් කරන්නට වෙහෙසෙන එකම කෙනා මේ ලෝකේ තාත්තා. තාත්තලා මේ ලෝකේ විඳින දුක, තාත්තලා මේ ලෝකේ දරුවන් පෝෂණය කරන්නට හෙළන දහඩිය බිඳුවල උණුසුම හුඟක් දරුවන්ට තේරෙන්නේ නැහැ. ගෙදර බුදුන් අම්මා පමණක් නොවේ, තාත්තාද බව ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මාතාවිය බුද්ධෝ පිතාවිය බුද්ධෝ. ඒ උතුම් තාත්තලාගේ ගුණ සුවඳ සංසාරේ අපි ගීබන ටීකාවෙන් අපි මෙසේ සිහිපත් කරනවා. නැති බැරිකම අස්වන්දා, නෙතු කඳුලින් කිරිවන්දා, විකුරුල්ලන්ට අවුරුදු වෙනදා, ඉනහෙන කොට අපේ අම්පන්තේ තුන් සිත නිවන් දකිනවා. කඳුළු අපට නොදී මුින් මුවට හසරැලිදී, කඳු ඉහළට අපි යනකොට කඳු පාමුල ඉඳලා, ඉනහෙනකොට අපේ අම්පත්තේ තුන් සිත නිවන් දකිනවා. බැරිකම අස්වන්දා, නෙතු කඳුලින් කිරිවන්දා, වීකුරුල්ලන්ට අවුරුදු වෙනදා, ඉනහෙනකොට අපේ අම්පත්තේ තුන් සිත නිවන් දකිනවා. අතින් අතට මල් දීලා දුර ඈතට අපි යනකොට පාර කියා දීලා, ඉනහෙනකොට අපේ අම්පත්තේ තුන් සිත නිවන් දකිනවා. නැති බැරිකම අස්වන්දා, නෙතු කඳුලින් කිරිවන්දා, වීකුරුල්ලන්ට අවුරුදු වෙනදා, ඉනහෙනකොට අපේ අම්පත්තේ තුන් සිත නිවන් දකිනවා. සංසාරේ අපේ කීපණ ටීකාව. තාත්තලාගේ ගුණ එසේ කියද්දී අම්මලාගේ ගුණත් සිහි නොකරම කොහොමද? ඒත් අපට බෝසත් අම්මලාගේ චරිත වෙනුවට අද අහන්න ලැබෙන්නේ වැඩි වශයෙන් බොහොම කනගාටුදායක පුවත්.
පසුගිය කාලේ ඔබට මතක ඇති කළුතරදී එක්තරා අම්ම කෙනෙක් තමන්ගේ දරුවා ගඟට විසි කරනවා. තවත් විටක අපිට අහන්න ලැබෙනවා කුණු කානුවට විසි කරපු දරුවෝ ගැන. මේ විදියට හද පතුලෙන් ගලා එන ඇට නහර පරයා ශරීරය පුරා ඇදී යන මෞසෙනෙහස, මේ විදියට මිලින වුණේ කොහොමද කියන කාරණාව අපට ගැටලුවක්. කිසා ගෞතමී තමන්ගේ දරුවා මිය ගියා කියලා විශ්වාස නොකර බුදුහාමුදුරුව ඉස්සරහට පැමිණියහම බුදුහාමුදුරුව ඇයට දෙනවා ප්‍රායෝගික පරීක්ෂණයක්. නොමෙරුණු ගෙදරකින් අබමිටක් හොයාගෙන එන්න කියලා. ඒත් ඇය තමන්ගේ මියගිය දරුවා කරපින්නාගෙන ගම වටේ ඇවිදිද්දිත් ඇයට දැනුණු ඉවත් කරන්න බැරි වුණු දරු සෙනෙහස අද අපේ අම්මලා කොහොමද උපන් ගමන් මරා දමන්නේ, එය අපිට ගැටලුවක්. Follow me.
දශම නවය සේආරයි ශ්‍රී ලංකා සේආරයි ශ්‍රී ලංකා සංසාරේ අපේ ගීබන ටීකාව තම කුසෙන් උපන් දරුවන් මරා විසි කරන අම්මලා අතරේ තම සහෝදරියගේ දරුවන් අම්මා වගේ බලාගන්න සහෝදරයොත් මේ ලෝකේ ඉන්නවා. සංසාරේ හැටි එහෙමයි. එවන් සහෝදර සහෝදරියෝ බෝසත් චරිතයයි මට සිතෙනවා. තමන්ගේ සියලු ප්‍රාර්ථනාවන් අත්හැර තමන්ගේ විවාහය පවා සිදු කරගන්නේ නැතිව සහෝදරයන්ගේ දරුවන් රකින සහෝදර සහෝදරියෝ කිරි අම්මලා කිරි අප්පලා නොවන්නේ කෙසේද? සසර හරිම පුදුමයි. ජීවිතය ගැන බොහෝ දේවල් අපි බොහෝ කාලයක් කතා කළා. විශේෂයෙන්ම ලංකාවේ පමණක් නොවේ, මුහුදු කරෙන් එහා සිටින බොහෝ හිතමිතුරන් අපේ වැඩසටහනට ඇලුම් කරන බව සඳහන් කොට තිබුණා.
ගිය පුර පසළොස්වක පොහෝ දිනේ සංසාරය අපි ගීබන ටීකාවට හින්දි භාෂාවෙන් ගැයුණු ගීතයක් අපි එකතු කරේ ඉන්දියානු හිතමිත්‍රයෙක් අපේ සංසාරය අපි ගීබන ටීකාව එක්ක එකතු වෙලා සිටින නිසා. මෙහෙම බැලුවහම අපිට ලෝකෙ පුරා හුඟක් කල්යාණ මිත්‍රයෝ ඉන්නවා. සංසාරය අපි ගීබන ටීකාවට ලබන වර්ෂයේ නවම් පොහෝ දිනයට වසර 3ක් සම්පූර්ණ වෙනවා. ඒ නිමිත්තෙන් අපි පුංචි කටයුත්තක් සිදු කරන්නටත් බලාපොරොත්තුවෙන් සිටිනවා. අපි ඒ ගැන ඔබට මතක් කරනවා පසුවට. මේ සංසාර ගමන අපි දුක් වෙමින් සතුට වෙමින් තාමත් ගමන් කරන්නේ. ඔබත් මමත් ලෝතර බුදු දහම අවබෝධ කරගන්නට තාමත් පෘථග්ජන නිසා, ඒ කියන්නේ අපිට තාම සත්‍ය වූ දහම ළඟට ළඟා වෙන්නට හැකියාව ලැබිලා නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ජීවත් වෙන කාලේ ජීවිතයේ යථාර්ථය වටහාගෙන මේ ලෝකේ දුක සැප ඇතිවන්නේ කොහොමද, එය සමනය කරගන්නේ කොහොමද කියලා යම් කෙනෙක් අවබෝධ කරගන්නවා නම් ඒක ජීවිතේ දිනුමක් බව. ඒ නිසාවෙන් සියාරය ශ්‍රී ලංකා ගුවන් විදුලියෙන් සෑම පුර පසළොස්වක පොහොය දිනකම අපි ඔබ වෙත ගෙන එන සංසාරය අපි ගීබන ටීකාවෙන් එදිනෙදා ජීවිතයේ අපිට පැන නගින ගැටලු පිළිබඳවත් ඒවාට දහම මුසු කරගෙන විසඳුම් සොයාගන්න හැටිත් හැම විටම කතා කළා. ඒ ගමන් මගේ සුවිශේෂී තැනකට අපි ළඟා වෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩම කළ මේ ලංකා දීපයේ ඉපදීමම අපි හිතන්නේ වාසනාවක් කියලා. ඒ වගේමයි අපේ මිත්‍ර රට චීනය, එහි සිටින්නේ බොහෝ සෙයින් බෞද්ධ ජනතාව. එනිසා අපේ මිතුරු දම හරීම වෙන් කරන්න බැරි බැඳීමක්. චීන හිතවතුන් රාශියක් සිංහලෙන් කතා කරන ආකාරය ඔබ මේ ගුවන් විදුලිය ශ්‍රවණය කරද්දී අහනවා. ඒ පිළිබඳව අපිට ආඩම්බරයක් තිබෙනවා. දහමත් භාෂාවත් ජාතියත් මේ හැම දෙයක්ම තාවකාලික බව බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒ අවබෝධ කරගෙන අපි මේ ලෝකේ සමගියෙන් ජීවත් වීමයි වැදගත් වන්නේ. සංසාරේ අපි ගීබන ටීකාව මෙතෙක් කල් ඔබ වෙත ගෙන එන්නට විශාල පිරිසක් සහය දැක්වුවා. ඒ හැමෝම කෘතගුණවේදීව මේ මොහොතේ අපි සිහිපත් කරනවා. ලබන වර්ෂයේ, ඒ කියන්නේ 2019 අවුරුද්දේ දුරුතු පොහෝ දින සවස 5ට හමුවන බලාපොරොත්තුවෙන් අදත් අපි ඔබෙන් සමුගන්නට සූදානම්. අදත් සංසාරේ අපි ගීබන ටීකාව නිෂ්පාදනය කළේ අශෝක පියරත්න කල්යාණ මිත්‍රයා. වැඩසටහන සංස්කරණය කළේ තරිඳු පෙරේරා කලන මිතුරා. බුදුන් වැඩිය මේ ශ්‍රී ලංකා දීපයේ අපි යලි යලිත් ඉපදේවා යන ප්‍රාර්ථනාව සංසාරේ අපි ගීබන ටීකාවෙන් එකතු කරන්නේ අපි දැම්ම නිවන් දකින්නේ නැති බව දන්න නිසා. එබැවින් ඔබටත් සත්‍ය වූ දහම අවබෝධ කරගෙන යහපත් ගමනක් යන්නට, හැකිනම් නිවන ඉක්මනින් අවබෝධ කරගන්නට ඔබටත් ශක්තිය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරනවා. සංසාරේ අපි ගීබන ටීකාව අදත් ඔබ වෙත ගෙනා මම කොඩිකාරකොට සුනීත හාමුදුරුවෝ. ඔබ සැමට තෙරුවන් සරණයි. රුවන් පුලුව මත යලි දිනක දිමා ඉපදේවා. බුදුහඬ බුදුබණ බුදුබල
ලෝකෙට සාමය මధుර පණිවිඩය මේලක් පොළොවෙන් දිවේවා ලෝකෙට සාමය මధుර පණිවිඩය මේලක් පොළොවෙන් දිවේවා සතර වරන් දෙවි පිරිවර සේනා මෞපිම ගීරක දේවා සතර වරම් දෙවි පිරිවර සේනා මෞබිම අපගීරක දේවා උදුන් වැඩිය මේ දුවන් පොළව මත යලි දිනක දිමා ඉපදේ රට ඉරියෙන්